රග ලසි හඳුන්න්නේ ටිර වද විද්‍යාත්මක විට්ලිකෝ කිය රෝීතත්වය ආයරුද වයි විද්‍යාත්මකු ස්්‍රිට්ට ගෙන රෝගීතත්ය මෙහිී ඇත්තටම් සිදුවන්නේ අපේ සමහෙ ඇසි දෘෂ්ටිවිතානය වගේම ශරීරයේ ශ්‍රේෂ්මල පඩයන්හි පැහැය සුදු පැගැන්වීම. ඔව ඇත්තෙන්ම විධමත් ප්‍රතිකාරමගේ සුදුකබ රෝගීස් ගූපත් කළ හැකි මෑත කායේ කෙලිෆෝනයා ුනිසිටික යාලගේ පර්ේෂණ මගින් පෙන්ලදීලා තියෙනවා එයාලගේ බිහිෙත් ලබාදලා මාස තුනක් අය අතර කාලයකද සීට දාහයක් විශ්සක් වගේ ප්‍රමාණයක් මේ රෝගී තත්ත්වය සූපත් භාවය ලබනවා කියලා හැබැයි ඊට වඩා සාර්ථක ප්‍රතිඵලයන් වගේම සූීමේ ප්‍රතිශතිය ඉහලා ගිය අපේ ප්‍රතිකාරමගින් සිදුවෙන. ඔබ විධිමත් වෛ්‍යවරයක් වෙති යොමනුවට පස්සේ එතුමන්ට පුළුවන් ඔබ පරික්ෂා කල බල නිසැකව මේ සදුක රෝග ත්වයදකලා බෝ කරගන්නට. ඒසඳහා ඔහුට භාවිතා කරන්නට පුළුවන් පීවරුවන් කීපයක් තියනවා. පළම එක තමයි වඩ්ස් ලෑම්් ටෙස්්කේ ලබි හඳුන්න ක්‍රියාවලිය. හෙදී අපි නිල්පාට ආලෝක ධාරාවක් ඔබගේ සුදුකබර රෝගීත්ය තියන ප්‍රදේශයට යොමු කරලා වෛ්‍යවරයා අඳනගන්නවා මේ පැදිීම ස රෝගීතත්වයද කිය. ඒවගේ ස්කින් බයොප්සිිකක් හරහත් අපට නිසකවම මේ රෝගී තත්වයද කියලා අඳු ගන්නට පුළුවන් ඒවගේ ඔබ අෛධ්‍යවරය ඇත වෙමුණට පස්සෙත් තවත් රෝධි පරීක්ෂණයන් ඔබට ලබා දෙනවා ඒ හරහයම් රෝගී කාරණාවක් මට පදනම් වෙලා මේ රෝගීතත්ත්වය ඇතිවුණේ කියීමද අඳුගන්නට පුළුවන්. ඇත්තෙන්ම මේ රෝගය හැදින ආකාරයන් නවීන විද්‍යාත්මකව කරුණු දක්වල තියනවා. පළවුවෙන්ම අපේ සමෙහි. ස්නාය ග්‍රයන් මදී දහස් කරන සමහරක් සංගට්ටක අපේ මෙනු සයිට්ික එකෙන් හමේ පැහැ හැදින කොටසට සිදු කරන බලපෑම. දෙවැනි කාරනාවත් තමයි අප ප්‍රතිශක්ති කරන පද්ධතිය අපේ මෙලු සයිට්ික මත ඒෙන් හමි පහ හැදින කොටසම සිදුකරන බලපෑම තුන්ගෙන කාරණාව මෙනු සයිට්ික ක්‍රියාකාරිත්්‍යය මෙලු සයිට්ටික මගින් ම අක්‍රියවීම. ඒවගේම අපලළඟට පැමිණන රෝගීන් දෙස අපි අ්‍යනසාහ පර්ේෂණය තුළින් අපි දකිට ලබ දෙයක් තමයි බොහෝ දෙනෙක් ඇැවිල්ල කියන්නේ අන ඩක්ටමට මේ අසන පැදනේ මට ශ්‍රෙස්පුල්ලයි් එක තිබ ඒයනමගේ රස්සාාව නැතිවුණා මගේ ලංඟම හිතවතෙක් නැතිවුණා. ඒවගේ අධිස මානසි පීන තත්වයෙන් පස්සේ තමයි මේ රෝගී ඇතුුණය කියලා. ඒවගේම තවත් සමහරෙක් කඇවිල්ල කියවා මම අධික ඉරයිලියර නිරවරණය වුුණා අධික තාබෙර නිරවරණය වුණා ඊට පස තමයි රගිතත්වය ඇති වුණේ කිය. ඒවගේම අපි අධ්‍යනය රෝගීන් අධ්‍යනය කිරීමේදී අපිට දක්නන ලැබුණා දියග කාලීනව රත්තහීනතාව රෝගී තත්ත්ව දියවැඩිය රෝගීතත්වය හයිබ තයිරෝඩිස්ුම්ගේ රගීතත්වයක් තිබුණට පසුව රෝගය ඇතිවන බව. ඒවගේම තමයි අපි ලබාග රෝග ති අධ්‍යනය කිරීමද අපි දක්න ලබුණ සීයට තිහෙක වගේ ප්‍රතිශ්යක මෙම රෝගය වලවෙෙන්නේ තමඟ ජානමය කාරණා නිසාකින බව අපි තිදස් ධාත්‍රවර්ශයඉදලා වසර දායක කාලයක් මේ ෆෝගීන් අධ්‍යනය සහ පරීෂණයන් සිදුකරලා බෙහෙත් නිපදවල තියෙනවා. ඒවගේම අප අනෙක් ප්‍රතිකාරතින් වෙනස් වන්නේ සාමාන්‍ය අයුරුධ ප්‍රතිකාරයකද තෙල් ගාන්න වෙනවා සමක් කසාය තම්බන්න වෙනවා ඒ පියාවරිකට ඔබට යොවින් අවශ්‍ය වෙන්න බ ඉදිනිදා කරන්න වැඩත් සමගම ඔබට ක්‍රීම් එකක්. චි කරන්න ලන් ඔබේ පැහැ වෙන සස්ථාන යාලීප කරන්න ඒවගේ බොන බෙහෙත් සියල්ලම අපි විසින් ලබා දෙනවා ඔබට තියන නිසියාකාරුව අපි කියන කාරණා පිළිපදිබින් ඔබේ රෝගීතත්ත්වය සූපත් භාවය ලාකරගන්නට හෝ ඇත්තෙන්ම මෙම රෝගීතත්වේදී ෆට් පලෑන්්ක් එකන ආහා රටාවේ පාලනයක් සිදුකිරීම අවශ්‍යයනවා. මෙහිදී ආයුරදධ වෛද්‍යුද්‍යාත්මකෝ මෙම රෝගී තත්ත්වය අවස්ථාවන් වගේම වර්ගීකරණයක් දක්වනවා. ඒ වර්ගීකරණයට අදාළව කෑමබීමේ රටහා වෙනස්කමක් සිද්ධ වෙනවා. නමුත් අපිට පොදුවී දක්වන්නට පුළුවන් රතුපාට මස්වර්ග මාලුවර්ග, චෝලට් යෝගට අයිස්ක්‍රීම් මොදෝපු කිරි, කරවල, ගේ දවල් ආහරේ ට ඇත්වන්න සිදන රොග සුපත්බාවය ලනතෙක්. ඒවගේ ඇල්කොහොල් භාවිතය මධසාහර භාවිතය වැනි කාණාහන් වු තිවත්වන්නට වෙනවා. ඒගේ ඔබ සාමාන්‍යක් භාවිතාගෙන සමය රෝගයක් වෙළඳනාම ඔබ ආර නොගන්න ඇසිද්වාර්ග ඒ ආදි කාරණාවනු තබට ඇත්තට සිද්දුුනවා. ඒට අමතරව ඔබට පුළුවන්න්නම් බීට් ්‍රටින්ද වගේ. හාර නිතර ඔබ ආහාරයට ගන්නට ඔබේ මේ රෝගී තත්ව සූපත්භාවය ලඟාකරගැනීම ඉක්මන් වෙනවා. සාමාන්‍යෙන් ආයුදු වෛද්‍ය වි්‍යාතුබව දක්කිවේදී වර්කීකරණය මත සහ එක්නකාගේ හමහි ස්වභාවය වයස මත වෙනස් වනවා එහෙත් ඉතා කුඩාක්‍රමාණයක් තිබේ නම් මාස දෙක් තුනක් වොගේ කාලෙකද සුවපත්භාවය ලබූ රෝගීත් සිටිනවා. ඒ වගේම අපි විශේෂෙන්ම සඳහන් කරන්න කැමති කුඩා දරුවන්ගේ මේ රෝගය වැළඳනොත් ඔබ අපවෙතර රැගෙනන්න නිස්සක්වම ඒ රෝගීතත්ව සූපදවාවය ලබා කරදන්න පුළුව ඉතාමත් කෙටි කායක.